වෛද්‍යරු දෙන්නෙක් ඉන්නව සංගත රෝග පිළිබඳව. ඒ දෙන්නවම දොට්ට දැම්ම පෞගේ කාලේ අධ්‍යක්ෂක මණ්ඩලෙවෙනි. ඒ විතරක් නෙවෙයි ලෝක සෞඛ්‍ය සංවිධානය පත් කරපු විශේෂ නියෝජිතයා විදිහේ ලංකාවේ ඉන්නවා. ඒ තමයි විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්. එයාව දොට්ට දැම්ම මේකේ. සුදුසුකම් ලැබපු සියලු කට්ටිය දොට්ට දාලා මේ යන්න ගිහිලා තමයි අද මේ තරම් තත්වයකට අදපත් කරලා තියෙන්නේ. බ්‍රිතාන්‍ය ප්‍රභේදය ඉතාම නරක අන්දමින් ගමන් කරපු රටක් තමයි යුක්‍රේනය. අන්තිමට යුක්‍රේනයේ අග්‍රාමාත්‍යවරයාට මුළු යුක්‍රේනයම වහලා දාන්න ඕන. අපේ රටේ පාලකයෝ කරේ මොකද යුක්‍රේනයෙන් සංචාරකයෝ ගෙනාවා මෙහෙට. විපක්ෂය එක එක චෝදනා කරන්න පුළුවන් සීතල කාමරවල ඉඳගෙන ඒ ලොක්ඩවුන් කරන ප්‍රදේශවලට රුපියල් 10000ක ආහාර දීමනා ලබා දීලා ඒ ජනතාවට අවශ්‍ය සේවය සලසනවා වගේම ජනතාව ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙල ඉතා සාර්ථකව රජයක් විදිහට කොතරම් මුදල් වැය වුණත් සුරක්ෂිතභාවය ලබා දීලා තියෙනවා මේ රට වහන්න කිව්වා නමුත් රට වැහුවේ නැති නිසා තමයි මේ තත්ත්වය අද අපේ රටට උදා වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍ය වසංගතය මේ රටට ගෙනාවේ යුක්‍රේන් ජාතික කොරෝනා ආධාර මුදලක් ලැබුණා. ඉතින් දැන් අවුරුද්දක් එනවා. මේ කොරෝනා වසංගතය නිසා මේ ආධාර මුදල 1800 පාවිච්චි කරේ නැහැ. ඒව තැන්පත් දැනේ තිබුණා. දවසක රාජසේවකන්ගේ වැටුප පරිත්‍යාග කරපු ඉටුකම ඒ කොවිඩ් අරමුදලේ මුදල් මහ දවාලේ වංචා කරලා තිනවා මංකොල්ල කාලා තිනවා. ඇම්බියුලන්ස් වලින් ගහලා තියෙන පොඩි පොඩි ප්‍රමාණයක් නෙමෙයි. ඉන්න නාමල් මහත්තයා මේ දවස්වල හැම තැනම යනවා. යගිල ඇඳන් ටික හදනවා. ඒ හදන ගමන් කියන එක තමයි ඉදිරියේදී එන්නත් ටික ගේනවා. එන්නත් ටික ගේනකන් අපි ඔයාලට ඩිජිටල් හැඳුනුම් පතක් දෙනවා. තාම මේ වෙනකොට කොවිඩ් එන්නත ඇනුම් කරලවත් නැහැ. මේ හදන්නේ නැවත ජනතාව මුලාවටපත් කරන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.